අයිබෝන් කියල පිළිගන්නවා හහිරු අපි යුඩිබ් නාලිකාඩු ලදත් හැමෝම. ඉතිං අද ලංකාවේ තීරණාත්මක දවසක් ශ්‍රී ලංකාවේ නමවෙනි විදායක ජනාධිපති වරයා තෝරාපත් කර ගැනීමේ චන්දවීම සීම මංහිතන මේමනකොට පැත්වෙනවා උදේ හතේ ඉනං හවස හතර දක්වා. ඉතිං දේශපාලනිකව සහ අපිට මේ ගැන පෙන්නෙන දේම මේ වගේ පොඩි වීඩියෝ එකක් කරන්න කියලා අදහසක් ආව සහ සමහර කට්ටිය ඔය ට්‍රැවලින් ගැන වීසාස් ගැන ඒ දේවල් අහන ගමන් ඔය පාස්පෝර්ට්ස් ගැන අහන ගමන් ඒ ගමන් සමහර අපිනුත් පුද්ගලිකව අහලා තිබුණා සර් ඡන්දය ගැන මොකද හිතන්නේ මොකද්ද කියන එක. ඉතින් ඔය ඔක්කොම හේතු කාරණා එක සහ මට පුද්ගලිකව දැනුණා මේ දේ ගැන මොන හරි දෙයක් අපි හිතන දේ දකින දේ මොන හරි මනුස්සයෙකුට පැහැදිලි කිරීමක් කරලා දුන්නොත් හොඳයි කියන එක අපේ මට්ටමින්. ඉතින් ඒ නිසා තමයි මේ වීඩියෝ එක අවුට් කරන්න හිතුවේ. ඉතින් පළවෙනිම දේ තමයි කියන්න ඕනේ ලංකාවේ මං හිතන්නේ 1,70,00,000කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා මගේ මතකයේ නිවැරදි නම් මේ පාර ඡන්දදායකයෝ. ඉතින් එතකොට ඒ ඡන්දදායකයෝ කියන්නේ සියල්ලම මේ රටේ පුරවැසියෝ. ඉතින් මේ රටේ පුරවැසියෝ වෙනකොට මේ රටේ හැදිච්ච වැඩිච්ච එහෙම අය තමයි මෙතන ඇත්තේ. මම දන්නේ නැහැ වෙන රටකින් ඇවිල්ලා පුරවැසි භාවය අරගෙන මෙහි ඉන්න ඡන්ද හිමි නාමලයකට ඉන්නවද කියලා ඒ ගැන මගේ අදහසක් නැහැ. ඉතින් අපි පොදුවේ ගත්තොත් මැජොරිටි එක ගත්තොත් එහෙම මේ ඉන්නේ ශ්‍රී ලාංකිකයෝ. ඉතින් මෙච්චරකල් ජීවත් වෙච්ච මෙච්චරකල් ඒ විදිහට පොළවේ පය ගහලා හෝ නැතුව හෝ ලංකාවේ හැදී වැඩි ලංකාවේ සිස්ටම් එකත් එක්ක අඩු වැඩි වශයෙන් වෙන රටවල් වලටත් මූව් වෙච්ච එහෙම පිරිසක් තමයි අද මේ ලංකාවේ ඡන්දය දාන පිරිස ඇතුළට ලංකාවේ පුරවැසි විදිහට ඉතුරු වෙලා ඉන්නේ බහුතරයක්. ඉතින් එතකොට මෙච්චරකල් ගත්තු ප්‍රතිඵලවල අපි ඇනලයිස් කරලා බැලුවොත් එහෙම මේක ඕගොල්ලෝ හිතන මං හිතන ඕගොල්ලෝ හිතන රැල්ල හෝ ඕගොල්ලෝ හිතන වෙන එකක් හෝ එහෙම එකකට ටැලි වෙන්නත් පුළුවන් අපි කියන කතාව නැති වෙන්නත් පුළුවන්. නමුත් මේ වගේ කතාවකින් අපේ දේශපාලනය ගැන මනින්න එපා කියලා ආරාධනාවක් කරනවා. මොකද හේතුව මේ අපේ මතය. හරි. ඉතින් එතකොට මේ ලංකාවේ තිබුණු සහ පැවතුණු පවතින දේශපාලන ක්‍රමය මිනිසුන්ගේ විදිහ මිනිසුන්ගේ බිහේවියස් එතකොට ඒ මිනිසුන්ගේ හැසිරීම් ඒ වගේම ආකල්ප සිතුම් පැතුම් මේ හැමදේම එක්ක තමයි මෙච්චර කාලයක් ලංකාවේ මිනිස්සුන්ගේ තේරීපත් වුණේ ජනාධිපතිවරයා රටේ නායකය තේරීපත් වුණේ අන්න ඒ විදිහට. ඉතින් ඒ විදිහට තේරීපත් වෙන්න වැඩ කටයුතු කරේ ශ්‍රී ලාංකික මහජනතාව. කියන්නේ මහජනයාගේ ඡන්දෙන් තමයි තේරීපත් වුණේ. ඉතින් එතකොට මේ මහජනයාගේ ඡන්දෙන් තේරීපත් වෙච්ච නායකයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම මැති ඇමතිවරු ඒගොල්ලෝ මේ තාක් දුරට රටට සේවයක් කළාද නැද්ද? එහෙම නැත්නම් ඒගොල්ලෝ මේ තාක් දුරට රටට සේවයක් කරේම නැද්ද? අර සියඹල ගෙනල්ලම නැද්ද වගේ තියෙන්නේ. අන්න ඔන්න ඔය මතේ තියෙනවා. ඉතින් එතකොට අද මැතිවරණ වේදිකාවේ මත දෙකක් තියෙනවා. එකක් තමයි අවුරුදු 70ක සාපේ කියලා එකක් තියෙනවා. තව කට්ටියක් කියනවා මේ දේවල් කරා කියන එක. ඉතින් අපි මැද තැන කියනගෙන බැලුවොත් එහෙම ඇත්තටම මේ රටේ අවුරුදු 70ක් 30 කියන්නේ දශක 7ක් විතර 30 මේ රටට කිසියම් දෙයක් වෙලාම නැද්ද? මම ඔබෙන් ප්‍රශ්න අහන්නේ. ඔබ මේ වීඩියෝ එක බලන කෙනා අවුරුදු 60ක 70ක කෙනෙක්ද මම දන්නේ නැහැ. 18ක 20ක කෙනෙක්ද දන්නේ නැහැ. 10ක 15ක කෙනෙක්ද දන්නේ නැහැ වයසින්. ඉතින් ඔබ කල්පනා කරලා බලන්න කිසියම් හෝ දෙයක් වෙලාම නැද්ද කියන එක. ඉතින් ඒ ප්‍රශ්නට ඕගොල්ලන්ට මැද තැනක ඉඳගෙන කල්පනා කරොත් උත්තර හම්බෙයි මොකද්ද කියන එක මම කියන්න අවශ්‍ය නැහැ. කිසිම දෙයක් වෙලා නැද්ද කියන එක ඕගොල්ලෝ කල්පනා කරලා බලන්න. ඒ වගේම තමයි අවශ්‍ය සියලු දේ වෙලා තියෙනවද ඒකත් ඔයගොල්ලෝ කල්පනා කරලා බලන්න. ඇත්තටම රටක සමහර දේවල් තියෙනවා. අපි හිතමු උදාහරණයක් විදිහට නීතිය හා සාමය. කියන්නේ සැමට එක නීතියක් මම හිතන ඉස්සර වෙන ඡන්ද ව්‍යාපාරයක ස්ලෝගන් එකක් විදිහට තිබුණා එක. ඉතින් අන්න ඒ වගේ දේවල් ශ්‍රී ලංකාව කියන රට ඇතුලේ රටක් විදිහට ඇත්තටම සිද්ධ වෙලා තියෙනවද නැද්ද? ඒක සිද්ධ කරන්න පුළුවන්ද බැරිද? හරි. එහෙම සිද්ධ කරලා නැත්තම් කරලා නැත්තේ ඇයි කියන කාරණා ගැන හිතන්න. මම මේ බොහොම මැද තැනක ඉඳන් මේ කතාව කියන්නේ. ඒතර ඕගොල්ලෝ කල්පනා කරලා බලන්න මම ඉස්සලා කිව්වා වගේ මේ රටේ අවුරුදු 70ක් ඇතුළේ සාධනීය දේවල් වෙලාම නැද්ද? කියන්නේ කිසිම දෙයක් වෙලාම නැද්ද? සහ අත්‍යවශ්‍යයෙන් කරන්න ඕන දේවල් සියල්ල වෙලා තියෙනවද? ඉතින් ඕගොල්ලන්ට උත්තරයක් හම්බේ. ඉතින් ඔන්නෝ වගේ ෆැක්ටර්ස් එක්ක ඕගොල්ලෝ කල්පනා කරලා බලනකොට තේරෙනවා යම් අදහසක් ගන්න පුළුවන් මේ මොකද්ද මේ උනේ මොකද්ද මේ වෙලා තියෙන්නේ ඇයි කියන එක සම්බන්ධව. ඉතින් එතකොට ඕගොල්ලෝ පුද්ගලිකව
චන්ද දෙනකොට මේ වීඩියෝ එක බලන අය හෝ නැතුව අපි ලංකාවේ සමස්තයක් විදිහට ගත්තාම ඒගොල්ලෝ ඡන්දේ ප්‍රකාශ කරන්න විවිධ හේතු තියෙනවා. සමහර ඒවා අතිශය පුද්ගලික හේතු, මට මේ ජොබ් එක දුන්න නිසා දෙනවා කියලා කියන, සමහර අය රටගෙන හිතලා දෙනවා කියන, ඔන්න ඔයගේ විවිධ හේතු තියෙනවා. ඉතින් මට කියන්න ඕමනා කරේ මේ පළවෙනි අදියරේදී මේ වීඩියෝ එකේ ඒ විදිහට වැඩ ටික වෙන්නේ, ඒ විදිහට වැඩ ටික වෙලා තියෙන්නේ මේ රටේ මහජනතාවගේ බහුතර මතය. අපි ඔය කියන රැල්ල, අපි හිතමුකෝ මේ තාක් දුරට පවත්වපු ඡන්ද ආසන්න ජනාධිපතිවරණ සහ ඒ වගේ ගත්තොත් එහෙම ඔය රැල්ල ගිය කෙනානේ ජනාධිපති උනේ. ඉතින් මේ තාක් දුරට ඒ රැල්ල ගිය තැන ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය 100%ක් තිබුණේ නැහැ. 90%ක්වත් තිබුණාද කියන එක කල්පනා කරන්න, එහෙම තිබුණා නම් අද මෙහෙම වෙනවද නැද්ද කියන එකත් කල්පනා කරලා බලන්න. හැබැයි ඒගොල්ලෝ කිසියම් හෝ දෙයක් කරලා තියෙනවද නැද්ද, මුකුත්ම කරලා නැද්ද කියන එක ගැනත් ඕගොල්ලෝ කල්පනා කරලා බලන්න. ඉතින් ඒක එකක්. එතකොට මෙවර අපි දන්නේ නැහැ දැන් රැල්ල කියන එක අදාළ පක්ෂවලින් Tamanට තියෙනවා කියන එකනේ හැමෝම කියන්නේ. අපි හිතමුකෝ ABCD කියලා පක්ෂ ටිකක් ගත්තොත් A කියනවා මට රැල්ල තියෙන්නේ කියලා, B කියනවා මට තියෙන්නේ කියලා, C කියනවා මට තියෙන්නේ කියලා, D කියනවා මට තියෙන්නේ කියලා. ඉතින් එතකොට මැතිවරණයේ ඉවර වෙලා අපිට දැන් සමාජයේ, ඒ කියන්නේ සමාජයේ අපි බලනකොට අපිට තේරෙනවා රයිට් මේ මනුස්සයාට තමයි මෙහෙම ඇත්තේ කියන එක පොඩි එහෙම ඉඟියක් තියෙනවා. නමුත් අපිට ඒක හරියටම කියන්න බෑනේ. ඉතින් එතකොට ඡන්දේ ඉවරණකම් අපිට ඔය දේ ප්‍රකාශයට පත් කරන්න බෑ හරියටම. ඉතින් ඒ නිසා ඔය රැල්ල කියන එක මේ තාක් දුරට, ඒ කියන්නේ ඉතිහාසයේ අවුරුදු 70ක ඉඳලා ඔය රැල්ලකි රැල්ලනේ බහුතරය කියලා කියන්නේ. ඉතින් බහුතරයේ තේරීම ලංකාවට සුබ දෙයක් වෙලා නැහැ. ඒ කියන්නේ සුබ දේවල් වෙලාම නැහැ කියන එක නෙමෙයි කියන්නේ, අත්‍යවශ්‍ය සුබ දේවල් ටික වෙලා තියෙනවද නැද්ද කියන එක තමයි මම කල්පනා කරලා බලන්න කියලා කිව්වේ. ඉතින් එතකොට එහෙම වාතාවරණයක් තියෙනවා. ඉතින් එතකොට ඒ වගේම මිනිස්සු ටිකකින් ඒ විදිහට පෝෂණය වෙච්ච ඒ වගේ සිස්ටම් එකක හිටපු මිනිස්සු ටිකකින් තමයි මෙවරත් රැල්ලට තීන්දුව තීරණය ගන්න. ඉතින් ඒ රැල්ලට ගන්න තීන්දුව තීරණය ඕගොල්ලෝ හිතනද ගියවරට වඩා, දැන් හැම පාරම මේ පාර නම් මොන හරි වෙයි කියලා හිතලා තමයි දුන්නේ. ඉතින් ගියවරට වඩා ලොකු වෙනසක් වෙයිද නැද්ද කියන එක ඔබම හිතලා බලන්න පහුගිය උදාහරණත් එක්ක. හේතුව තමයි එහෙම ලොකු වෙනසක් වෙනවද නැද්ද කියන එක හිතන්න ඕගොල්ලන්ට අදාළ කාරණා තියෙනුනේ. ඉතින් මම මොනවද කියන එක මේ වෙලාවේ කියන්න යන්නේ නැහැ. ඕගොල්ලෝ හිතලා බලන්න එහෙම වෙනසක් විය හැකිද, වෙනවනම් වෙන්න තියෙන සම්භාවිතාව කොයි වගේද කියලා. එහෙනම් අවුරුදු 70ක් පුරාවට මේ ශ්‍රී ලාංකික මහජනතාව, ශ්‍රී ලාංකිකයා විසින් අපේ ලංකාවේ මිනිස්සුන්ගේ, ඒ කියන්නේ ඕගොල්ලෝ හිතන ලංකාවේ මිනිස්සුන්ගේ සිතුම් පැතුම් වෙනස් වෙලා තියෙනවද? ලංකාවේ මිනිස්සෙක් අල්ලපු ගෙදර මිනිස්සයාට කරන දේවල් වෙනස් වෙලා තියෙනවද? මම මේ උදාහරණයක් ඉදිරි කියන්නේ ලංකාවේ මිනිස්සෙක් මේ අපේ පොදු දේපලනේ අපි මෙහෙම හැසිරෙන්න ඕනේ නැහැනේ කියන අන්නේ ක්වලිටි එක මිනිස්සුන්ගේ බහුතරයකගේ හැදිලා තියෙනවද? ඔන්න ඔය දේවල් කල්පනා කරලා බලන්න. ඉතින් එතකොට එහෙම අර සම්පූර්ණ නොවුණු බහුතරයකකින් තේරීම කියලා කියන්නේ කලින් වගේම ප්‍රතිඵලයක් එන්න තියෙන සම්භාවිතාවයේද වැඩි, වෙන ප්‍රතිඵලයක් එන්න තියෙන සම්භාවිතාවයේද වැඩි කියන එක ඕගොල්ලෝ කල්පනා කරලා බලන්න. මම මේ කියන්නේ මමත් මගේ රටට ආදරෙයි, දැනට අපි දැනට විදේශගත වෙනවා, ලංකාවට එනවා, මොනවා වුණත් තමන්ගේ රටට ආදරේ නිසා තමයි පුරවසයන්ව දැනුවත් කිරීමේ මේ වගේ වීඩියෝ එකක් කරන්න හිතුවේ, මේ මගේ මතය. ඉතින් එතකොට ඕගොල්ලෝ හිතන්නේ ඒ වගේ එහෙම, ඒ කියන්නේ අර එහෙම ජනතාවකගෙන් ඕගොල්ලන්ට අර මහා ලොකු වෙනසක් බලාපොරොත්තු විය හැකිද? බලාපොරොත්තු වෙන්න පුළුවන්. මොකද බලාපොරොත්තුවක් මිනිස්සුෙකුට තියෙන්න පුළුවන්. ඒ බලාපොරොත්තුව ඉෂ්ට වෙන්න තියෙන සම්භාවිතාව කොයි වගේද කියලා ඕගොල්ලොම නිකන් හිතලා බලන්න. ඒ බලාපොරොත්තුව ඉෂ්ට වෙන්න තියෙන හැකියාව කොයි ආකාරයෙන්ද කියන එක ඕගොල්ලෝ රීඩ් කරන්න, ඕගොල්ලෝ හිතන්න. මොකද එහෙම හිතුවොත් ඕගොල්ලන්ට අර ඉදිරියේදී, අපි හිතමුකෝ දැන් උදාහරණයක් විදිහට අපි හිතනවා කවුරු හරි දෙමව්පියෙක් මේ ෆැමිලි එකක ඉන්න ළමයෙක් ඉන්නවා. ඒ ළමයා ඔහේ ඉන්නවා. නමුත් මේ මිනිස්සු හිතාගෙන ඉන්නවා, දෙමව්පියෝ හිතාගෙන ඉන්නවා, රයිට් මෙයා වැඩ ටික ඔක්කොම කරයි, කිසි ප්‍රශ්නයක් නැහැ, විභාග ටික පාස්සේ සාර්ථක වෙයි කියලා. හරි. එතකොට ඒගොල්ලෝ හිතාගෙන ඉන්න එක වෙන්නේ නැහැ. එතකොට අවසානයේ මොකද්ද වෙන්නේ? ගොඩාක් ලොකු නිකන් ලොකු සංවේගයක්, දුකක්, කනගාටුවක්, ඇයි එහෙම වුණේ වගේ එකක් හිතෙනවනේ. හැබැයි ඒගොල්ලෝ දැනගෙන හිටියා නම් රයිට්, මෙයා හැමදාම පාඩම් කරනවා, මෙයා බොහොම ගුණගරුක ළමයෙක්, මෙයා මේ මොන හරි ආගමද හැමට නැඹුරු කෙනෙක්, අන්න ඒ වගේ මේ දක්ෂ ළමයෙක්, ශිෂ්‍යත්වෙත් පාස් වුණා, කලින් තියෙන විභාගත් පාස්, වාර විභාග වලටත් ලකුණු හොඳටම දෙනවා. ඉතින් එහෙම කෙනෙක්ගෙන් අපිට බලාපොරොත්තු වෙන්න බෑනේ
විභාගෙද ගිහිල්ලා ඒ ළමයා අහපව් ඒක පේපර් එක යනගනී එක්සෑම් ෆේල් වෙයි අන්න ඒ වගේ දේ. එතකොට ඒ වගේ පුද්ගලයෙකුගෙන් ඒ වගේ ළමයෙකුගෙන් අපිට බලාපොරොත්තු වෙන දේවල් තියෙනවනේ. ඒ දේ ඉෂ්ට වෙන්න තියෙන හැකියාව නැත්නම් ඒ දේ ඉෂ්ට වෙන්න තියෙන සම්භාවිතාව වැඩි. ඇයි අපි මේ සම්භාවිතාව වැඩි කියලා කියන්නේ? අපි දන්නවා මේ ළමයා කාලානුරූපීව වෙනස් වෙලා ඒ වැඩේ කරගෙන තියෙනවා. අපි හිතමු කවුරු හරි කෙනෙක් මම මේ උදාහරණ විදිහට දෙන්න ඔයගලට පැහැදිලි වෙන්න. කවුරු හරි ළමයෙක් ඉන්නවා ශිෂ්‍යත්වෙදී උල් පිස්සු කෙලිනවා අපේ භාෂාවෙන් කිව්වොත්. ඒතර කරන්න තියෙන ඔක්කොම දේවල් ටික ශිෂ්‍යත්වෙන් පස්සේ වෙන යාළුවන්ට අහු වෙලා නාස්ති වෙලා ඔන්න 7 8 9 10 වසර වලට විතර නිකන් වාරි භාව වලට ලකුණු 0යි එහෙම ගන්නවා. හරි අපි තව 8 වසර විතර නේද? එහෙම අරගෙන එතකොට මේ මනුස්සයාට මේ ළමයාට හිතෙනවා මම අහපව් හැදෙන්න ඕනේ කියන එක. ඉතින් හැදෙන්න ඕනේ කියලා හිතලා දැන් අම්මල තාත්තල තීරණය කරොත් මූණන් යන්නේ අගාදරම තමයි කියන එක. ඒක හරිද වැරදිද නැහැ කියන්න බැහැ. මොකද 8 වසර විතර ළමයා තීරණය කරනවා රයිට් මට හැදෙන්න ඕනේ කියලා. එතකොට 8 වසර අවුරුද්දේදී අපිට කියන්න පුළුවන්ද මේ 8 වසර කියන අවුරුද්දේදී කියන්න පුළුවන්ද ළමයා ගැන තීරණයක් නැහැ. ළමයා 9 වසරේදී ආයෙ නරක් වෙන්න පුළුවන්. හැබැයි අර අවුරුදු ගානක් ඒ කියන්නේ අපේ භාවිතයෙන් පෙන්නලා අපි හිතමුකෝ 8 වසර අවුරුද්දේදී මෙයා හැදෙන්න ඕනේ කියලා හිතා 8 වසරේදී සාර්ථක වෙන්න හදනවා ප්‍රතිඵල නැහැ. මොකද කලින් කෙලපු පිස්සු වැඩි. ඒ දේවල් ඔළුවේ වැඩි. ඉතින් ඒවත් එක්ක මේ පුද්ගලයා හදනවා සවයි වෙන්න නෙමෙයි මේ පුද්ගලයා මේ ළමයා හදනවා විභාගයට වැඩිපුර ලකුණු ටිකක් ගන්න අන්න ඒ වගේ දෙයකට. ඉතින් ඒත් කරන්න බෑ. හැබැයි එතකොට ආය අම්මලා තාත්තලාගෙන් දෝෂාරෝපණය වෙනවා. ඔහොම ඔහොම ඇවිල්ලා අපි හිතමු පළවෙනි පාර සාමාන්‍ය පෙළ විභාගෙත් ෆේල් වෙනවා. ඒත් මේ ළමයට මාරු විදිහට දෝෂාරෝපණය වෙනවා. දැන් අවුරුදු ගාණක් ඇවිල්ලා දෙවෙනි වරම ඔහු හැදෙනවා. හරි. හැබැයි මේ හැදෙනකොට අර දෝෂාරෝපණ ආවත් අර 6-7-7 වගේ ඒ කාලෙදි අර නටපු පිස්සු තරම් කරපු දඟ වැඩේ වැරදි වැඩ දේවල් කරන්නේ නැතුව ඒ වැරදි නිසා තමයි මේගොල්ලෝ බැනුම් අහන්නේ. අර පොඩි කාලේ ඉඳන් කරගෙන ආපු ටික. එතකොට අර 7-8 වසර වලදී යනකොට ඒගොල්ලන්ගේ සාධනීය මට්ටමක් දැක්කත් අම්මලාට පේන්නේ අර දේවල් ටික. නමුත් ඒ සාධනීය මට්ටම පේනවා. අන්න සාමාන්‍ය පෙළට හොඳ ප්‍රතිඵලයක් අරගෙන උසස් පෙළ වගේ කරන්න යනකොට අන්න මේගොල්ලෝ කියනවා රයිට්. මෙයා නම් දැන් හොඳ ට්‍රැක් එකේ ඉන්නේ. මෙයා හොඳ වෙයි කියන එක. ඇයි එහෙම කියන්නේ? සම්භාවිතාවේනේ. කියන්නේ අපිට අයිඩියා එකක් ගන්න පුළුවන් රයිට්. මේ පුද්ගලයා මේ ළමයා කලින් මෙහෙම වුණාට නමුත් දැන් මෙයා හැදිලා තියෙනවා. ඒ හැදිලා තියෙනවා කියන එක දෙමව්පියවත් පිළිගත්තේ නැහැ අර 8 9 10 වසරවල. මොකද සාමාන්‍ය පෙළත් අසමත් වුණානේ. ඉතින් එතකොට නමුත් භාවිතාවේ තිබුණා නමුත් පිළිගන්න කැමති වුණේ නැහැ. ඉතින් එතකොට ඒ විදිහට තියෙනවා. ඉතින් අන්න ඒ වගේ දැන් ඒ හැමදේම අපි කියන්නේ සම්භාවිතාවෙන්නේ. ඉතින් අන්න ඒ විදිහට ඕගොල්ලෝ කල්පනා කරලා බලන්න කිසියම් මොහතනක අපි හිතමුකෝ මේ පහුගිය මැතිවරණ ඔක්කොම කල්පනා කරනවා කියලා. කිසියම් මොහතනකේ පහුගිය මැතිවරණ ඔක්කොම ගත්තාත් ඒ මිනිසුන් හැම භාවිතාවයක් තිබුණද එහෙම භාවිතාවයක් තිබිලද ඕගොල්ලෝ බලාපොරොත්තු වුනේ යම් සුපිරිසිදු දෙයක් කරයි කියන එක ඕගොල්ලෝ ඕගොල්ලන්ගෙන් ප්‍රශ්න කරන්න. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි හිතමුකෝ කිසියම් වර්ෂයක ඒ කියන පුද්ගලයාගේ පුද්ගලයාට රැල්ලක් හැදෙනවා කියලා. කිසියම් වසරක B කියන පුද්ගලයාට රැල්ලක් හැදෙනවා කියලා. ඔය B කියන පුද්ගලයාට හැදුණු රැල්ල ඒ රැල්ල හැදුනේ අර මම අර කලින් කියපු උදාහරණවල වගේ භාවිතාවත් එක්කද? ඒ කියන්නේ මේ මිනිස්සු මොන හරි මේ සම්පූර්ණ දෙයක් කරලා තියෙනවත් එක්කද? හරි. එහෙම නැත්තම් කාගේද ඒ වැරද්ද? මිනිස්සුගේ. එතකොට ඒ වෙලාවේ බහුතරයේ කැමැත්ත නැතුව සුළුතරයේ කැමැත්තට ඉඩ ගියා නම් ඒ සුළුතරයේ සමහර වෙලාවට මොන හරි දෙයක් කරලා ඒගොල්ලෝ එක්ස්පීරියන්ස් එකක් අරගෙන ඒ වැඩේ හරියට කරන්න තිබුණා කියන එක අපිට උපකල්පනය කරන්න පුළුවන්. මොකද ඒ කියන්නේ සිදු වෙලා නැති දෙයක් නිසා අපිට උපකල්පනයක් තමයි කරන්න පුළුවන්. නමුත් රටේ මහජනතාව විදිහට ඒ මහජනතාව තීන්දුව අරගෙන තියෙන්නේ හරියටද? ඉතින් එතකොට මහජනතාවට තීන්දුව හරියට ගන්න ඒ මහජනතාවයට තියෙන්න බෑ යම් සාක්ෂරතාවයක්. ඉතින් එතකොට ඒ මහජනතාව කියන නියෝජනය කරන මිනිස්සු ටික අපි ඇතුළු අපි හැමෝම ඇතුළු අපේ බහුතරය මේ තීරණය ගන්නෙ කොහොමද? ඒ තීරණේ ගන්නේ යම් යම් පුද්ගලික හේතුන් මත තමයි අරගෙන තියෙන්නේ. සහ මොනියම් හෝ ඔය රැල්ල කියන එක හැදෙන විදිහට. ඉතින් හැමදාම රැල්ලනි ජයග්‍රහණය කරන්නේ ඒකනේ. එතකොට රැල්ල ජයග්‍රහණය කරලා ආපු ප්‍රතිඵලය ගැන මම මේ කියන්නේ ඕගලට විශ්ලේෂණය කරන්න කියලා. ඉතින් එතකොට අදත් ජනාධිපතිවරණයක් තියෙනවා. මම දන්නේ නැහැ මම පර්සනලි මට දැනෙන දේ මගේ ඔළුවේ තියෙනවා. නමුත් මම කියන්නේ රැල්ල මේ දැන් අපි ප්‍රධාන අපේක්ෂකෝ කීප දෙනෙක් ඉන්නවනේ ඒකෙන් අරයටද මෙයාටද කොයි කෙනාටද කියන එක මම මේ වීඩියෝ එකේදී සඳහන් කරන්නේ නැහැ. නමුත් ඕගොල්ලෝ හිතන රැල්ලක් තියෙනවනේ. හරි. අන්න ඒ රැල්ල ජයග්‍රහණය කළොත් ගොඩක් වෙලාවට රැල්ලට ජයග්‍රහණය කරන්නේ ඒ රැල්ල ඇත්තනම්. හරි. ඒ රැල්ල ඇත්තනම් ඒ රැල්ල
තීරණය කරන ජනාධිපතිවරයා රටට පත් වුණාට පස්සේ අපි ඒ කියන්නේ දැන් මෙච්චරකල් සාධනීයව තිබුණු දේවල් සහ නිෂේධ කියන්නේ සුභ හෝ අසුභ දේවල් තියෙනවනේ ඒ ඒ සියල්ල හැර වෙන අමුතුම දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද කියන එක ඕගොල්ලෝ කල්පනා කරලා බලන්න ඒ බලාපොරොත්තු වීම ඇතුලේ ඕගොල්ලන්ගේ හිතට හොඳයි අපිට බෑ මිනිසුන්ගේ ඡන්දේ නවත්තන්න අපිට බෑ රැළිය නවත්තන්න ඒව කරන්න බෑ නමුත් ඕගොල්ලෝ යථාර්ථයේ දැනගෙන හිටියාම ඕගොල්ලන්ට හරි පහසුයි හිතට ගොඩක් හොඳයි ඒ කියන්නේ හිතට ලොකු වේදනාවක් නේ අපි මේක දන්නවනේ කියන්නේ අන්න ඒකට සපෝට් එකක් තමයි අපි මේ වීඩියෝ එකක් ඉදිරියට හදලා දෙන්නේ අපේ මතයත් එක්ක ඉතින් ඔයගොල්ලෝ කල්පනා කරන්න ඔන්න ඔය කාරණාව ගැන මේ කොයි විදිහටද හිතන්න ඕනේ මොකද්ද වෙන්නේ සහ මිනිස්සු හිතන විදිහට බහුතරයේ හිතන විදිහට තමන්ගේ ගති පැවැතුම් වෙනස් කරන්නේ නැතුව තමන්ගේ මිනිස්සු ටික වෙනස් වෙන්නේ නැතුව තමන් තනියම යම් හෝ ස්වාධීන මට්ටම යම් හෝ විදිහකට වෙනස් වීමකට භාජනය වෙන්නේ නැතුව අර රැල්ලට ගන්න තීරණයකින් රටේ අනාගතයක් තීරණේ වෙයිද නැද්ද කියන්නේ මම කියන්නේ නොවේ කියන එක සම්භාවිතාවයක් තියෙන වීමට තියෙන හැකියාවද වැඩි නොවීමට තියෙන හැකියාවද වැඩි කියන එක ඕගොල්ලෝ කල්පනා කරලා බලන්න හැබැයි වීමටත් හැකියාවක් තියෙනවා නොවීමටත් හැකියාවක් තියෙනවා ඒක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් ඒකනේ හැකියාව සම්භාවිතාවය කියලා කියන්නේ ඒතර ඕගොල්ලෝ කල්පනා කරලා බලන්න මොකද්ද මේ කියන්නේ කියන එක ඉතින් ඔය දේවල් ටික මතක් කරගත්තාම ඕගොල්ලන්ට යම් දෙයක් දැනෙයි සමහර වෙලාවට මේ වීඩියෝ එක බලද්දී ඔයගොල්ලෝ ඡන්ද දාන එකක් නතර කරලා තියෙයි හතරත් පහ වෙයි මේක අප්ලෝඩ් වෙලා ලංකාවේ වෙලාවෙන් ඔයගොල්ලන්ට පබ්ලිෂ් වෙනකොට ඉතින් එතකොට ඔයගොල්ලන්ට තේරෙයි මොන හරි දෙයක් ඒතකොට මගේ මේ වීඩියෝ එක හරහා කිසිම ඡන්ද දායකයෙකුට අගෞරවයක් කිරීම හෝ ඡන්ද කැඩීම හෝ එහෙම අරමුණක් මගේ නැහැ නමුත් අපිට සමාජ රීඩ් කරන්න පුළුවන් යම් හෝ විදිහකට ඕගොල්ලන්ටත් රීඩ් කරන්න පුළුවන් මේ බලන ඔයාලටත් රීඩ් කරන්න පුළුවන් හැබැයි බලන මිනිස්සු මම සහ ඔයා මම කියන්නේ මම හොඳටම රීඩ් කරනවා කියලා ඔයා ඔයාට කියන්නේ ඔයා හොඳටම කරනවා කියලා නමුත් අපිට යම් යම් ප්‍රමාණ වලින් රීඩ් කරන්න පුළුවන් ඒතර ඔයා මට හුම්කන් දිය යුතුයි මම ඔයාට හුම්කන් දිය යුතුයි ඒ හුම්කන් දීම ඇතුලේ ඕගොල්ලන්ට එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් ඒ එක්ස්පීරියන්ස් එකත් එක්ක අර ඕගොල්ලෝ අසීමිතව බලාපොරොත්තු තියන් ඉන්නවනම් අන්න ඒකට මම අර කලින් කිව්වා වගේ මේක හොඳ රුකුලක් වෙනවා රයිට් මෙහෙම දෙයක් විය හැකියි කියන එක ගැන අයිඩියා එකක් ගන්න ඉතින් දැන් මම මේක කොටස් තුනකට කියන්න මේ 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 දීර්ඝ විස්තරෙන් පස්සේ පළවෙනිම දේ තමයි ඔබගේ මෙවර ඡන්දය ඔබගේ මෙවර ඡන්දය කියන්නේ ඔබගේ මතය බහුතර මතය වුණා නම් හොඳද ඔයා දරපු මතය බහුතර මතය වුණා නම් අනිවාර්යයෙන්ම ඔබ සතුටු වීමට හෝ උදම් මැනීමට හෝ අන්න ඒ දේවලට ඉක්මන් වෙන්න එපා මොකද ඉක්මන් වෙන්න එපා කියන එකේ 80% ක විතර හේතුව මොකද්ද කියන එක මම මේ කලින් සඳහන් කරපු විස්තරේ මම ඔයගලන්ට ගෙනහැර දැක්වුවා ඇයි කියන එක. ඉතින් ඒකම තමයි ආයෙ කියන්න තියෙන්නේ ඔබේ මතය බහුතර මතය සමග සමපාත වෙලා තියෙනවා නම්. කියන්නේ ඔබේ මතය නම් බහුතර මතය. කියන්නේ ඔබ ඡන්දෙ දුන්නේ මෙවර බහුතර මතයට නම් ඔබ සතුටු වෙන්න ඔබ උදම් මනන්න රයිට් මෙහෙම වෙයි කියන්න අන්න ඒ විදිහේ ඩිසිෂන් ගන්න රයිට් දැන් සියල්ල හරි කියන්න එතෙන්ට ඉක්මන් වෙන්න එපා. ඒකට හේතුව තමයි මම අර පාලින් පැහැදිලි කරපු විස්තරෙත් සඳහන් කරේ සහ එහෙම කියන්න බෑ අපිට. මොකද මේ වගේ එක්ස්පීරියන්ස් ලංකාවේ මීට කලින් ඕන තරම් තිබෙනවා. ඉතින් ඒ වගේ එක දවසක් විතරයි අද අර අවුරුදු 5කට සැරයක් එන නිසා ඒ අවුරුදු 5ක් එක දිගට ඉඳලා අද දවස කියන එක වෙන දවසක් නිසා ඕගොල්ලන්ට එහෙම ෆීලිං එකක් එන්න පුළුවන්. ඒ ඇරෙන්න ඕගොල්ලෝ තාම ඒකට ඉක්මන් වෙන්න එපා. මොකද ඒක තීරණය කරන්න වෙන්නේ වසර 3ක්වත් ගියාට පස්සේ තමයි බොහෝ වෙලාවට අතිවිශේෂ ඒ කියන්නේ අතිවිශේෂ තත්වයක් නොවනතරනේ කියන්නේ ගිය පාර ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට වුණා වගේ අතිවිශේෂ ඒ කියන්නේ සිදුවීමකදී හැරෙන්න ඒ කියන්නේ වාතාවරණයකදී හැරෙන්න ඕගොල්ලන්ට තීරණය කරන්න යම් කාලයක් ගන්න වෙනවා සමහර විටේ කාලය ගන්නකොට ඔබේ මතයේ බහුතරයේ මතයේ වෙලා නම් ඔබට අසීමිතව දුක් විඳින්න සිදු වෙවි. කරන්න දෙයක් නැහැ. බහුතර මතයේ සමග අපි සිටිය යුතුයි. අසීමිතව දුක් විඳින්න වෙයි. අසීමිතව يعني දුක් වෙන්න වෙයි, මහන්සි වෙන්න වෙයි. සමහරට මහන්සියේ තරමට ප්‍රතිඵල නැති වෙයි. සමහරට ඕගොල්ලෝ මහන්සි වෙලා මොන හරි දෙයක් කරත් ඒ දේවල් සම්පූර්ණයෙන්ම නැති වෙලා යයි. ඒකට නිසි ඇගීමකට නිසි මේ සතුට නිසි සතුටක් ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන දේ නොලැබෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ ගැන දුක් වෙන්න එපා. මොකද ඔබ තීන්දුවක් අරගෙන දීලා දෙන එක තමයි මම අර පහුගි කලිනුත් කිව්වේ.
අර මේ වෙලාවේ මිනිස්සු ගන්න තීරණය සම්භාවිතාවතක තීරණය වෙනවා ඉතින් කලින් වගේම තීරණයක් තමයි මොකද මිනිස්සුන්ගේ වෙනසක් වෙලා නැත්තම් මම කියන්නේ වෙනස් වෙලාද නැද්ද කියන එක ඔබ හිතන්නේ එහෙම නැත්තම් අපිට මහා ලොකු ආශාර වෙයි කියලා කියන්න බෑ මොකද මේ ඔක්කොම ශ්‍රී ලාංකික පුරවැසියෝ ඉතින් කලින් හිටියත් ලංකාවේ මිනිස්සු ටිකක් දැන් ඉන්නෙත් මිනිස්සු ටිකක් මේ ඉස්සරහට පත් වෙන්නෙත් මිනිස්සු ටිකක් තව අවුරුදු කීපකින් පත් වෙන්නෙත් මේ වගේම මිනිස්සු ටිකක් ඉතින් ඒතකොට අපි අතර මේ අපේ ඉන්න කුලකින් කෙනෙක් තමයි එන්නේ ඉතින් ඒක තමයි කියන්නේ ඒකයි මම කිව්වේ ඔබේ මතය බහුතර මතය සමග සමපාත නම් ඔබේ මතය මේ රැල්ලේ මතය නම් ඔබේ මතය බහුතර මතය නම් ඔබ සතුටු වීමට උදම් මැනීමට ඒ දේවල් වලට ඒ කියන්නේ ආඩම්බර වීමට ඉක්මන් වෙන්න එපා මේක නෙමෙයි ඒ වෙලාව. ඒ වගේම ඔබේ මතය සුළුතර මතය නම් ඔබ දුක් වෙන්න කනගාටු වෙන්න එපා මොකද ඒක නෙමෙයි මේ වෙලාව. මොකද ඔබට හිතෙන්න පුළුවන් කෙසියම්මෝ වෙලාවක රයිට් අපි හිතමුක උදාහරණයක් විදිහට පහුගිය කාලේ මට පුද්ගලිකව මිනිස්සු හම්බුණා මම ඒක පහුගිය කාලේ ගැන මම ගෝඨාභය රාජපක්ෂට මම ඡන්දෙ දුන්නේ නැහැ පහුගිය කාලේ. නමුත් ගෝඨාභය රාජපක්ෂට අපි මිනිස්සුන්ට කිව්වා ඔය දේ කරන්න කලින් දෙපාරක් හිතන්න කියලා. මොකද කිසිම මිනිස්සෙකුට ඡන්දෙ දෙන්න එපා හෝ ඡන්දෙ දෙන්න කියලා අපිට කියන්න අයිතියක් නැහැ. ඒක සාධාරණ නැහැ. නමුත් කරුණු පැහැදිලි කරලා දෙනකොට කිව්වා මෙන්න මෙහෙම දෙයක් විය හැකියි කියන එක ඒ දවස. ඉතින් එතකොට ඒ කියපු මිනිස්සු පුද්ගලිකව අපිත් එක්ක මමත් එක්ක පාපොච්චාරණය කළා අපරාද මෙහෙම දුන්නේ මට ඒක මහා පසුතැවීමක් තියෙන්නේ ඒ ගැන ඒ කලකිරීම ජීවිතේ කවදාවත් යන්නේ නැහැ කියන එක. ඉතින් එතකොට ඒ වෙලාවේ මගේ මතයත් උනේ සුළුතරම මතයක්. ඉතින් එතකොට අපිට පුද්ගලිකව දැන් ඒකෙන් මිනුම් වෙන්නේ නැහැ අපි දැන් අපේ මතේ හරි ගියානේ ඔන්න උඹලට කෙල වුණා අපි කිව්වනේ හොම කියලා එහෙම අපි උදම්මන්න නැහැ. එහෙම දෙයක් නෙමෙයි මං කියන්නේ. නමුත් අපි මේ බහුතර මතය දීලා බහුතරේ මං අර කිව්ව ඉස්සලා බහුතරේ ක්‍රියාකාරකම් තීරණය වෙන්නේ ඇත්තරම මේ මොකක් මතද මං අර පහුගේ මං දැන් කලින් විස්තරේ ඔයගලන් කිව්වා හිතන්න ඕන කාරණාව. ඉතින් ඔන්න ඔය දේවල් එක්කනේ තීරණය වෙන්නේ. ඉතින් මේ දේවල් නිසා අර අපිට පොඩි අර මිනිස්සු ටික ඒ කියන්නේ බහුතරයත් එක්ක තමන්ගේ මතේ බහුතර මතයත් එක්ක සමපාත වුණ මිනිස්සු තරම් අපිට දුක් වීමක් නැහැ. මොකද අපි ඒකට දායකුනේ නැහැ. හැබැයි කට්ට හැමෝම තෙල් පෝලිං වල හිටියේ මිනිස්සුන්ට ඡන්දෙ දුන්න මිනිස්සුයි ඡන්දෙ නොදුන්න මිනිස්සුයි කියලා වෙනම තෙල් පෝලිං වල හිටියද? නැහැ. ගෑස් එක නැතුව වෙනම මිනිස්සු මේ ගෑස් පෝලිං වල හිටියද? නැහැ. ආර්ථික ප්‍රශ්න වෙන වෙනම මිනිස්සුන්ට නිකන් ඐඩෙන්ටිෆයි කරගෙන මෙයාට මෙහෙමයි ඡන්දෙ දුන්න නිසා ඔයාට වැඩියෙන් ඉන්න ඕනේ එහෙමවද? නැහැ. සමස්තයට තමයි මේ බලපෑම ආවේ. ඒතකොට මේ සමස්තයට බලපෑම එනකොට මේ බලපෑම අපි හැමෝටම එක විදිහට දැනුණා. අඩුවැඩි වශයෙන් දරුණා මං කියන්නේ ඡන්දේ මත නෙමෙයි අඩුවැඩි වශයෙන් දරුණේ තමන්ගේ පුද්ගල හැකියාවන් තමන් ඉතුරු කරගත්තු දෙයක් තිබුණා නම් ඒ දේවල් මත සහ ඒ එක එක දේවල් ඒ එක එක විදිහට ඒ දේ දරුණා. ඉතින් මේ හැබැයි එහෙමයි කියලා දැන් මම කියන්න උත්සාහ කරේ අපේ දැන් ඒ දවස සුළුතර මතේ අපේ ඒක වුණා කියලා අපිට බොහොම ආඩම්බර වෙන්න පුළුවන් අපි උඹලට කිව්වවම කරන්න එපා කියලා. නෑ එහෙම බෑ. මොකද හැමෝම එකට තමයි දුක විඳින්නේ. හැමෝටම එකට තමයි ඒ දේ සිද්ධ වුනේ. ඉතින් ඒ නිසා අපිට එහෙම කියන්න බෑ. නමුත් අර කියන්න පුළුවන් එකම දේ තමයි අර කනගාටු වෙන හැම මොකද අපි මේකට හේතුවක් උනේ නෑනි කියන එක හිතෙනවා. එතකොට අර බහුතර මතයත් එක්ක සමපාත වෙච්ච මිනිස්සුන්ට හිතෙනවා මේ රැල්ලට ගිය මිනිස්සුන්ට හිතෙනවා අපරාධය අපි මෙහෙම කරේ ඇයි අපිට මෙච්චර තේරුමක් තිබිලා අපි ආයෙ පාරක් මෙහෙම රැවටුණානි කියන එක මිනිස්සුන්ට රැව්පිලි රැව් දෙන්න ගන්නවා. මේ ෆීලිං එක මං හිතන්නේ ගොඩක් දරන්න අමාරුයි. මට පුද්ගලිකව එහෙම ෆීලිං එකක් මගේ ජීවිතේ තවම දැනෙලා නෑ මැතිවරණයකදී. මොකද එහෙම එකක් මට වෙලා නැහැ. මොකද මම මේ තාක් දුරට ඡන්දේ දුන්නේ බොහොම කල්පනා කරලා හිතලා මතලා ඒ ඡන්දේ ගැන මම අදටත් වොරි වෙන්නේ නැහැ. ඒක සුළුතර මතේ වුණාද බහුතර මතයක් වුණාද කියන එක වෙන කතාවක්. නමුත් ඒ ඡන්දේ ගැන මට පුද්ගලිකව කනගාටුවක් නැහැ. ඉතින් එතකොට අවාසනාවකට මෙවර මම ලංකාවේ නැති නිසා මට මේ පාර ඡන්දෙට ඉදිරිපත් වෙන්න බැරි වෙනවා. සෝරි ඉදිරිපත් වෙන්න නෙමෙයි ඡන්දේ يعني ඡන්දේ ප්‍රකාශ කරන්න යන්න ඉදිරිපත් වෙන්න බැරි වෙනවා. يعني මට ඡන්දේ දාන්න යන්න බෑනේ. ඉතින් ඒ නිසා මේ වෙලාවේ මගේ මතයක් තියෙනවා. ඒක මම ඕගලන්ට කියන්න අවශ්‍ය නැහැ. නමුත් මේ ඒ මතය මම ඕගලන්ට බොහොම පැහැදිලිව කියන්නම්. ඒක කනගාටු වෙయ్య හැකි මතයක්ද නැද්ද කියන එක ඉදිරියේදී මේ මොකද මේ වෙලාවේ ඒක කියන එක සුදුසු නැහැ යුතු නැහැ ඒක කියන එක. ඉතින් ඒ නිසා මේ තාක් දුරට මට එහෙම වෙලා නැහැ. ඉතින් ඒ නිසා මම කිව්වේ ඔබේ මතේ සුළුතර මතේ වුණා කියලා කනගාටු වෙන්න එපා, එහෙම වරි වෙන්න එපා. මොකද හේතුව තමයි එහෙම වෙන්න අවශ්‍ය නැහැ. ඒකටත් මේ කාලය නෙමේ. ඒ කියන්නේ ඒකටත් මේ කාලය නෙමේ. ඔබට පුළුවන් ඒක බලන්න මොකක් වෙයිද කියන එක.
මොකද තව උදාහරණයක් විදිහට කියන්නම් ඒ වකට එක්සත් ජාතික පක්ෂයේ හිටපු മന്ത്രി ඒ කියන්නේ ලංකාවේ තිබ්බ ලොකුම පක්ෂයනේ විශාලම පක්ෂයේ ඒ පක්ෂයේ තනි മന്ത്രി දුර ආසනයකට සීමා වෙනවා. ඉතින් එතකොට ඒකට දුන්නු සුළුම සුළුතරයක්නේ මිනිස්සු හිටියේ පාර්ලිමේන්තු මැතිවරණයකදී. ඉතින් එතකොට ඒ මැතිවරණයේදී ඒ ඡන්දෙ දුන්න මිනිස්සු ගෙන් ආපු മന്ത്രിවරයා තමයි අවසානයේදී මේ රට බාර අරගෙන මේ වැඩ ටික කරගෙන මේකේ ක්‍රෙඩිට් එක ඔහුට මේ පාර වූ ජනාධිපතිවරණයේ ඉල්ලුවට ඒ කියන්නේ ඔහුගේ මතයට මගේ මතය කොහොමද කියන එක නෙමෙයි මෙතනින් කියන්න ඕනේ මම මෙතනදී කිසිම වෙලාවක එහෙම ප්‍රොමෝට් කිරීමක්වත් එහෙම කරන්නේ නැහැ නමුත් රටක් විදිහට අපි පොරවැසි විදිහට අපි මොන පක්ෂයට ඡන්දෙ දුන්නත් කාට මොන දේ කරත් මොන රැඩි වලට හිටියත් ඒ ක්‍රෙඩිට් එක ඔහුට දිය යුතුමයි ඒක අනිවාර්යයෙන්ම ඔහුට ලැබිය යුතුයි මම ඒකෙන් කියන්නේ ඒ දේවල් කරපු නිසා මේ පාර රට ඔහුට දෙන්න ඕනි කියන එක ඒ වගේ නිකන් ඕගොල්ලෝ නිකන් අර ගොබ්බ විදිහට කල්පනා කරන්න ගන්න එපා හැම එකක් නෙමෙයි මේ කියන්නේ නමුත් ඒ ක්‍රෙඩිට් එක මේ මිනිස්සයාට යන්න ඕනේ ඉතින් එතකොට එදා ඒ සුළුතර මම මේ උදාහරණයක් විදිහට පැහැදිලි කරන්නේ එදා ඒ සුළුතරයක් විදිහට ගත්ත තීරණයේ හින්දා ඒගොල්ලෝ දුක් වුණා නම් ඒගොල්ලෝ ඒ දුක් කියලා තියෙන එක වැරදීනේ මොකද ඒගොල්ලන්ට යම් අභිමානයක් තියෙනවනේ අපි අපේ සුළුතරයක් විදිහට හරි මේ ඡන්දේ ප්‍රකාශ කරපු නිසා තමයි මෙහෙම മന്ത്രി ආසනයක් හරි ආවේ ඒ ආසනෙන් තමයි මේ රටේ తాවකාලිකව තිබ්බ ප්‍රශ්න ටික తాවකාලිකව හෝ ඒ විසඳුම් ටික ලබාගෙන ඒ වැඩ ටික කරන්න රූකුලක් වුණේ කියන එක. ඉතින් ඒක එකක්. මෙන්න මේ ඊළඟට කියන්න යන දේ තමයි ඔබේ මතේ මින් එකක්වත් නෙමෙයි නං සමහර මිනිස්සු ඉන්නවා මම දැකලා තියෙනවා ඡන්දේ දෙන්නේ කාටද? අපි නම් ඔය කෙට්ටුවක් දෙන්නේ නැහැ ඔක්කොම කවලා කන්නේ. ඔන්න ඕවා වගේ නිකන් ගොන් කතා කියන මිනිස්සු ටිකක් ඉන්නවා. මම කියන්නේ මෙහෙමයි අඩු වැඩි දැන් හිතන්නකෝ මිනිහෙකුට ඔප්ෂන් කීපයක් තිබුණොත් අපි රටක පුරවැසියෙක් නම් අනිවාර්යයෙන්ම ඡන්දේ භාවිතා කළ යුතුමයි. ඒ පුද්ගලයාට ප්‍රායෝගිකව ඒ වෙලාවේ එක්ක රටේ නැතුව හරි එහෙම නැත්නම් අසනීප තත්ත්වයක් හරි මොකක් හෝ ඒ වගේ සාධාරණ හේතුවක් නිසා නම් ඡන්දේ භාවිතා නොකරන්නේ කමක් නැහැ. නමුත් මතයක් තිබිය යුතුයි. මම කියන්නේ මේ මතේ හැමෝටම කියන්න ඕනේ කියලා. නමුත් ඔය ඒ විදිහට ඔය කියන මිනිස්සුන්ගේ මතයක් ඇති සමහර අය මතයක් තියාගෙන නොකිය ඉන්නවද? එහෙම ප්‍රශ්නයක් නැහැ. නමුත් රටක පුරවැසියෙක් විදිහට අනිවාර්යයෙන්ම තමන්ගේ දේශපාලන මතයක් දැරීමේ හැකියාවේ කෂේරුකාව මිනිසුන්ට තියෙන්න ඕනේ පුරවැසියන් විදිහට. ඉතින් එතකොට මේ කෂේරුකාව මිනිහෙකුට නැත්තම් ඒක රටක් විදිහට මාර ප්‍රශ්නයක්. ඒක ඔබේ මතයේ එක්ක මේ බහුතර මතය වෙන්න පුළුවන් සුළුතර මතය වෙන්න පුළුවන් නැත්තම් ඒ දෙකම නැතුව වෙන මතයක් වෙන්න පුළුවන්. මේ මතය ගොඩනගා ගන්න ඔබට තර්කානුකූලව හේතු තියෙන්න ඕනේ. අරයා කියන නිසා, මෙයා කියන නිසා, අහවල් නළුවා කියන නිසා, අහවල් මීටින් එකට සෙනග මෙච්චර ඉන්න නිසා, ඒක ඉස්සර තිබුණ මෙහෙමයි දැන් පුදුම සෙනගක් ඉන්නේ මෙන්න මේ නිසා. එතකොට මේ යන්නේ ඒ වගේ කාරණා නෙමෙයි. ඒ වගේ නැතුව බොහොම අර ලොජිකලි කියන්නේ ඕගොල්ලන්ට යම් මතයක් දැරීමට හැකියාව තියෙන්න ඕනේ. මේ මතය දරන්න මම දන්නේ පුළුවන්ද කියන එක. ඉතින් අද රටේ වෙලා තියෙන යන්නේ එහෙම ලොකු බහුතර පිරිසකුත් මේ ජනාධිපතිවරණයේදී මිනිස්සු ගිහින් ඡන්දේ ප්‍රකාශයටපත් කරනවා. ඉතින් එතකොට එවැනි පරිසරයක එවැනි මිනිස්සු ටිකක් නිහඬව මිනිසුන්ගේ මතය අපි දන්නේ නැහැ. ඒ කියන්නේ කොහොමද දැනගන්න වෙන්නේ ඡන්දෙන් පස්සේ තමයි. නමුත් අපි බහුතරයක් විදිහට ගත්තාම අපි කතා කරන නියැදි වලින් සමහර ලොකු පිරිසක් ඉන්නවා ඒගොල්ලන්ගේ මතය ප්‍රකාශයට පත් කරන්නේ නැහැ. ඉතින් ඒගොල්ලන්ගේ මතය ඡන්ද පොලේදී මොකක් වේද දන්නේ නැහැ. සමහර අය කියනවා ඡන්දේ කුරුටු ගානවා කියනවා, සමහර අය කියනවා එහෙම කරන්නේ නැහැ. අපි කියන්නේ නැහැ කියන එක. ඉතින් එහෙම දිනවා මම දන්නේ නැහැ. මම මොකක් වුණත් මගේ මේ දැනුවත් කිරීම කරන්නේ ඒ කණ්ඩායම රටකට මම කියන්නේ අතිශය භයානකයි. හේතුව තමයි Tamanට මතයක් තියෙනුනේ. මතේ අපි වෙනුවෙන් අපිත් එක්ක හෝ වෙන මිනිස්සුක කියනොත් අනිත් එක තමයි සමහර මිනිස්සු මම දැකලා තියෙනවා මේ YouTube කරන මිනිස්සුත් සමීක්ෂණ කියලා අරව කියලා මේවා කියලා මේ මිනිස්සු සමීක්ෂණ කියන වචනේ තේරුම්වත් දන්නේ නැහැ. සහ ඇත්තරම මිනිස්සෙගේ ඡායාරූපයක් ගන්න කලින් මේ මිනිස් ඕගොල්ලෝ දන්නා ethics විදිහට කෝල් එකක් රෙකෝඩ් කරන්න කලින් අනිත් පාර්ශවයේ දැනුවත් කළ යුතුයි. ඒක තමයි විදිහ. ඉතින් එතකොට මිනිහෙක්ගේ රූපයක් රෙකෝඩ් කරන්න කලින් මම දන්නේ අවසර ගන්නවද නැද්ද කියන මම පොදුවේ කියන්නේ. ඉතින් ඒ වගේ මහා අඳබාල වැඩ තිබුණා මේ කාල සීමාව ඇතුළත සහ ලංකාවේ මේ ඔය තව එකක් තමයි ඔය මිනිස්සු ෆ්‍රෑන්ක් කියලා කරනවා මම දන්නේ. මම මේ කියන්නේ විනෝදයට එපා කියන එක නෙමෙයි කියන්නේ. නමුත් ඒ වගේ සිදුවිය හැකි අහිතකර ප්‍රතිඵල බොහෝයි. ඉතින් ඒ වගේ දේවල් මුළු ලෝකෙ පුරා තියෙනවා. මම ඒකයි කිව්වේ මේ අපේ මතය. ඉතින් එතකොට ඒ වගේ මිනිස්සුන්ට මතය ප්‍රකාශ කිරීම ගැන නෙමෙයි මම මේ කියන්නේ. ඒ වගේ මිනිස්සුන්ට කොහොමත් තමන්ගේ මතය ප්‍රකාශ කරන්න අවශ්‍ය නැහැ. මොකද තමන්ගේ මතය තියෙනෝනේ තමන් ළඟ. ඉතින් එතකොට ඒ තමන් මතයක් දරනවා කියන එකයි වෙන්නේ. ඕගොල්ලෝ මේ දැන් අපිට කමෙන්ට් එකක් දාන්නවත් ඔයාගේ හිතින් අහන්න. ඔයා ඇත්තටම මෙවර ජනාධිපතිවරණ හෝ කලින් ජනාධිපතිවරණයකදී ඡන්දේ දැම්මේ කාටද? දැම්මනම් දැම්මේ ඇයි? ඒ ඔයා ගත්ත තීරණේ හරි හෝ වේවා වැරදි හෝ වේවා
යම් තීරණයක් ගන්න ඕනේ. ඒ කියන්නේ ඔයා ඒ ගන්න ඩිසිෂන් එක දින ඔයා ගන්න තීරණය ඔයාට තර්කානුකූල හේතුන් ටිකක් මත හරි කියලා දැනෙන තීරණයක් තමයි ගන්න ඕනේ. එහෙම නැතුව කවුරුවත් කියනවට තීන්දුව තීරණ ගන්න හොඳ නැහැ. කවුරුවත් කියන දේවල් සලකා බැලිය යුතුයි. මේ මනුස්සය මොකද්ද මේ කියන්නේ? එතකොට ඒ කියන නිසා එහෙයියෙක් වෙලා ඡන්ද දෙන්නේ නැතුව අපි හිතමු A B C D කියලා හතර දෙනා ඉන්නවා රයිට්. අපි A මෙහෙම දේවල් කරා කියලා කියනවා. B මෙහෙම දේවල් කරා කියලා කියනවා. C මෙහෙම දේවල් කරා කියනවා. ඉතින් එතකොට ඒ කරා කියන එක අර පුද්ගලයා කිව්වා කියලා ඡන්ද දෙන්න ඕනේ නැහැ. ඒ කරා කියන එක ඔයා ඔයාගේ නුවණින් විමසන්න ඕනේ. ඔයා කල්පනා කරලා බලනවා තනියම රයිට් මේ දේවල් ඇත්තද මේක මෙහෙම වෙන්න පුළුවන්ද? ඔයාගේ දැනීමේ හැටියට අපි හිතමුකෝ ඔයයි ඔයාගේ ඔයා දැන් විවාහකගෙන නම් ඔයා හස්බන්ඩ් සහ වයිෆ් කියලා හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් නම් හස්බන්ඩ්ගේ හිතට දැනෙන විදිහට එයාගේ මතේ එකක් වෙන්න පුළුවන් වයිෆ්ගේ හිතට දැනෙන විදිහට එයාගේ මතේ තව එකක් වෙන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ මොකද තමන් අර තමන්ට කශේරුකාවක් තියෙන ඕනේ තමන්ගේ කැපැසිටි එකේ මට්ටමට තීන්දුවක් තීරණයක් ගන්න ඉතින් එහෙම නැති මිනිස්සු බහුතර පිරිසක් මේකෙ ඉන්නවා ඉතින් ඒක අතිශය භයානකයි මොකද එහෙම මිනිස්සු රටකට ඇත්තටම හානියක් කියලා කිව්වත් හරි. ඉතින් ඒ නිසා එහෙම වෙන්නත් එපා. මම කියන්නේ සමහර මිනිස්සු ඉන්නවා ඡන්දෙමම කටු ගාලා එනවා. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් ඔබට මේක මේ ඔබට තමන් මේ වීඩියෝ එක බලන කෙනා ඔයා නම් එහෙම ඔයාට ඔයාගෙන අයිඩියා එකක් ගන්න පුළුවන්. ඇත්තටම අවංකව ඔයාගෙන ඔයාට හිතන්න පුළුවන්. ඒක කාටවත් කියන්නේ නෙමෙයි වනේ. මට මේ ඕනේ අන්නේ සිතවිල්ල ඔයගලන්ට දෙන්න. ඉතින් ඒ නිසා එහෙම මතයක් නැත්තම් එහෙම වෙන්න එපා කියන එක මම ඔයගලට මතක් කරන ඇයි කියන එකත් මේ ඒ විදිහට ඒ වැඩ ටික කරගන්න අවශ්‍යයි. මොකද එහෙම නැත්තම් ඒක ලොකු ප්‍රශ්නයක්. එහෙම පුරවැසියෙකුගෙන් රටටත් ඇත්තටම වැඩක් නැහැ කියලා කිව්වත් හරි. ඒ නිසා තමන්ට තමන්ගේ මතයක් දැරීමේ හැකියාව තිබිය යුතුයි. ඒක ඡන්දෙකට විතරක් සීමා වෙන දෙයක් නෙමෙයි. ඒක අනිවාර්යයෙන්ම ඉදිරියේදී ඕගොල්ලන්ගේ ගන්න ඩිසිෂන්ස් වලට, ඒතර ඕගොල්ලෝ මොන හරි ඕගොල්ලන්ගේ ජීවිතේ ගන්න තීරණ වලට, යම් ඉලක්ක වලට යනකොට හරි පාර තෝරගන්නේ හැමදේම ඔයාගේ අවුල් වලට මතයක් දරන්න බැරි නා. මං කියන්නේ මං ආයෙයි කියනවා මතයක් දැරීම කියන්නේ ඒ මතේ මේ ඔය කොහෙවත් ඉන්න YouTube කාරයෙකුට කියන එකවත් මම මෙයාට ඒක නෙමෙයි මට පුද්ගලිකව ඔයාගේ හිතේ තියෙනුනේ මතයක් දරනවාද නැද්ද කියන එක. ඉතින් අන්න ඒක ඔයා ඡන්දෙ දෙන්නේ නැත්තම් ඒ දෙන්නේ නෑ කියන්න මතයක් තියෙනුනේ. හරි ඔහේ කියන කතාවක් නේ මේ මතය. ඔයා වාට තර්කානුකූල මතයක් තියෙනුනේ මම මෙන්න මේ හිත දෙන්නේ නැහැ කියන එක. හරි අන්න ඒ වගේ එහෙම දෙයක් තිබිය යුතුයි. ඉතින් ඔන්න ඔය කාරණා ටික ඡන්දෙට කලින් මම හිතන්නේ මේ වීඩියෝ එක පබ්ලිෂ් වෙනකොට ලංකා වේලාවෙන් ඡන්දේ ප්‍රකාශයට පත් කරලා ඉවර වේවි. ගොඩක් වෙලාවට සමහර විට ඊට කලින් වෙන්නත් පුළුවන්. ඉතින් එතකොට ඕගොල්ලෝ කල්පනා කරලා බලන්න මේ කිව්ව දේවල් එක්ක. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ හැමෝටම මතයක් දරන්න අයිතිය තියෙනවා. එතකොට බහුතර මතයක් ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ මතයක්, සුළුතර මතයක් ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ මතයක්, වෙනත් මතයක් කියන්නේ ශ්‍රී ලාංකික පුරවැසියන්ගේම මතයක්. ඉතින් නමවෙනි විධායක ජනාධිපතිවරණය කවුරු ජයග්‍රහණය කරත්, මොන පුද්ගලයා ජයග්‍රහණය කරත්, ඔබ ඔබගේ අසල්වැසියා සමග තියෙන සම්බන්ධතාවය පළදු කරගන්න එපා. ඔබ ඔබගේ නෑදෑයන් හිතවතුන් සමග තියෙන සම්බන්ධතාවය පළදු කරගන්න එපා. අරහෙම වෙයි මෙහෙම වෙයි ඇයි මේ වගේ වෙලා මෙහෙම දුන්නේ නැත්තේ කියන මතයෙන් තමන්ගේ යහළුවන්ට, තමන්ගේ නෑදෑ හිතවතුන්ට, සහෝදරයන්ට, දෙමාපියන්ට චෝදනා කරන්න එපා. එහෙම බලපෑම් කරන්න එපා. මොකද ඔබ ජීවත් විය යුතුයි අද ඉඳන් කවුරු ජනාධිපති වුණත්. ඒකයි මම කිව්වේ කවුරු ජනාධිපති වුණත් ඔබ ජනාධිපති වෙනට කියලා ඡන්දෙ දෙන බලාපොරොත්තු ඒ අපේක්ෂාවන් ඉෂ්ට වෙන්නත් පුළුවන්, බංග වෙන්නත් පුළුවන්. නමුත් ඒ දේවල් ඉෂ්ට වුණත්, ඒ දේවල් බංගත් ඒ කියන්නේ ඒ දේවල් කඩා කප්පල් වුණත්, ඒ දේවල් නැති වුණත් ඔබ පුරවැසියෙක් විදිහට ඒ ඔබගේ සමාජ කුලකයත් එක්ක ඔබ ගැටෙන මිනිස්සු එක්ක ඔබ ජීවත් වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා ඒම මිනිස්සු එක්ක ප්‍රශ්න ඇති කරගන්න ඒ වගේ ආගියුමන්ට්ස් වලට යන්න එපා. මොකද ඒක ඔබට තේරෙන වැඩි එක කිසිම තේරුමක් නැති වැඩක්. ඒ වගේ දේවල් වලට යන එක ඇත්තටම මහා අනුවණකමක්. ඒ වගේම ඔබගේ මතය අනිත් ඔබගේ හොඳම යාළුවාට, සමහරවිට හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් වෙන්න පුළුවන්, ඔබගේ මතය වයිෆ්ගේ මතයත් එක්ක සමපාද වෙන්න නැත්නම් ඔය දෙන්නා වෙනම තීන්දුවක් අරන් තියෙන්නේ. තීන්දු දෙකක් විදිහට තියාගන්න මතවාදීව කරුණු ඉදිරිපත් කරන්න. නමුත් හැම මතයකටම ගරු කරන්න. ඒ මතයක් එහෙම විය හැකි, මේ මතය ඔබගේ මතයක් විය හැකි. ඉතින් ඒ නිසා ඔබගේ මතේම අන් අයගේ මතේම වින්න ඕනි කියලා හිතනකොට තමයි ඔය ගැටුම් ඇති වෙන්නේ. ඒ නිසා ඒ වගේ තත්ත්වයකට යන්න තරම් මෝඩ වෙන්න එපා. අන් මතයට ගරු කරන්න අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ ඒකට ගරු කිරීම සිදු කළ යුතුමයි. සහ අපි හැමෝම අනිත් පාර්ශවයේ මතයත් අපි ඉවසිය යුතුයි. ඉතින් ඒ නිසා මෙන්න මේ කරුණු ටික තමයි කියන්න අවශ්‍ය වුණේ.
අවසාන වශයෙන් මට කියන්න ඕනේ මේක සමරේ එකක් විදිහට ගත්තාම ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් ඡන්දේ භාවිතා කරේ මෙන්න මේ හේතුන් නිසා කියලා හිතනවා නම් ඒ හේතුන් 100%ක් ඉෂ්ට වෙයි කියන එක හිතන්නත් එපා 100%ක් ඉෂ්ට නොවේ කියන එක හිතන්නත් එපා ඔය රැල්ලට කියන දේවල් රැල්ලේ මම අර කලින් කිව්වේ රැල්ල එහෙම නැත්නම් බහුතරය තමයි මෙච්චර කල් තීන්දුව తీරන ගත්තේ ඒ ගත්තේ අපේ ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ඡන්දේ මත පදනම්ව ඒ ඡන්දේ දුන්නේ ශ්‍රී ලාංකික පුරවැසියෝ ඒ පුරවැසියෝ විතර පදන විදිහත් එක්ක තමයි මේ නායකයා තීරණය වුණේ ඉතින් අලුත් පුරවැසියෝ ටිකක් මේ ලංකාවේ නැහැ මේ වෙනකොට ඉන්නේ පරණ හිටපු පුරවැසියෝ ටිකම තමයි ඔබ හිතනද ඔබට පුරවැසියෝ ඔය 1 කෝටි 70 ලක්ෂය ගැනම ඔබ දන්නේ නැහැ නේ ඔබ හිතනද ඔබේ ගමේ මම කියන්නේ ඡන්දේ දාන පක්ෂපාත වෙනස් කරා කියන එක නෙවෙයි ඔබ ඔබේ ගමෙන් සාම්පල් එකක් ගන්න ඔබ පුද්ගලිකව වෙනස් වෙලා තියෙනවද එතකොට ඔබ ඡන්දේ දාන පක්ෂයේ වෙනස් වෙලා තියෙන්න පුළුවන් නමුත් ඔබ පුද්ගලිකව ගති පැවතුම් වලින් සිතුම් පැතුම් වලින් වෙනස් වෙලා තියෙනවද ඒකට ඔයා සූදානම්ද එතකොට ඔබේ අල්ලපු ගෙදර මිනිස්සයා නැත්නම් ඔබ දන්න කුලෙක ඉන්න මිනිස්සු ටික ඡන්දේ දාන පක්ෂයේ වෙනස් කරන්න පුළුවන් රැල්ලට ගිහින් හෝ කුමනෝ හේතුවක් මත නමුත් ඒ ඡන්දේ දාන අපේක්ෂකයා වෙනස් කරා හෝ පක්ෂ වෙනස් කරා හෝ පාට වෙනස් කරා හෝ ඒ පුද්ගලයා ඔගොල්ලෝ පුද්ගලිකව දන්නවනම් ඒ පුද්ගලයාගේ වෙනසක් සිද්ධ වෙලා නැතුව තමයි ඔය ඡන්දේ විතරයි වෙනසක් වෙලා තියෙන්නේ කියන එක අන්න ඔබ හිතන්න ඔබට ඔබ ළඟ ඉන්න නියදෙන්නේ ඔබ ළඟ ඉන්න කුලකෙන් අර අපේක්ෂකයාට ඡන්දේ දීලා තියෙන්නේ පරණ ජාතියේ මිනිස්සු ටිකක්මද කියන එක මොකද ඔබ දන්නවනේ අවුරුදු 4ක 5ක විතර ඉඳලා මේ ඕගොල්ලන්ගේ අසල්වැසියාගේ හැසිරීම එයාගේ ගති පැවතුම් යම් යම් තාක් දුරකට අදහසක් තියෙනවනේ ඉතින් එතකොට ඔබට පුළුවන් නම් ඒ අදහස ගන්න මේ අසල්වැසියා මේ අහල පහල ඉන්න මිනිස්සු මගේ හිතවතා ප්‍රායෝගිකව වෙනස් වෙලා තියෙනවා නම් අන්නේ ප්‍රායෝගිකව වෙනස් වෙච්ච දේවල් එක්කද මේ මෙන්න මේ තීන්දුව දේශපාලනිකව ගන්න කියන එක අන්න හරි එහෙම නැතුව ඔබ දන්න පුද්ගලයා පෙර පරිදිමයි මම කියන ඔබ අසල්වැසියා හොඳ මිනිස්සෙක් වෙන්නත් පුළුවන් නරක කෙනෙක් වෙන්නත් පුළුවන් හොඳ හෝ නරක වුණා කිසිදු වෙනසක් නැත්නම් සාමාන්‍ය විදිහටම නම් ජීවත් වෙන්නේ අර විදිහේ දේවල් මනම් කරන්න එහෙම කිසිම සිතුම් බැඳුම් වල වෙනසක් ඇති වෙලා නැත්නම් ඉතින් ඒකනම් ඒකනම් ඒගොල්ලන්ගේ ලයිෆ් ස්ටයිල් එක ඒකනම් ඒගොල්ලෝගේ බිහේවියර් එක ජීවත් වෙන විදිහ එතකොට ඒ ජීවත් වෙන විදිහේ බිහේවියර්ස් ඒගොල්ලන්ගේ ලයිෆ් ස්ටයිල් එක එක්කම දේශපාලන පක්ෂයේ විතරක් වෙනස් කරලා තියෙනවා ඡන්දේ දෙන පුද්ගලයා විතරක් වෙනස් කරලා තියෙනවා නම් අන්න ඒක රැල්ලක් ඒ රැල්ලෙන් ගත්තු තීන්දුව తీරන තමයි මේ මේ තාක් දුරට ගත්තේ ඉතින් ඒ වගේන් තමයි රට යම් අසාර්ථකත්වයට පත් වෙනවා කියලා ඔය බහුතර සමහර පිරිස් කියනවා ඉතින් එහෙම වෙලා තියෙන ඉතින් ඒ රැල්ලම තමයි අර මම කිව්ව විදිහට නම් ඔබගේ අසල්වැසිය ඔබගේ කුලකේ ඔබට රීඩ් කරන්න පුළුවන් නම් ඒ විදිහමයි කියන එක ඉතින් ඔබට ගන්න පුළුවන් අයිඩියා එකක් මෙවරත් ලොකු වෙනසක් විය නොහැකි කියන එක ඔය රැලි මැව්වට ඒක තමයි අවසානයේදී කියන්නුනේ එනවා නේ අපිත් කැමති මොකද මම හැමදෙස්සම කියනවා ලංකාව වගේ සුන්දර රටක් ඇත්තනම් සුන්දර නෙමෙයි සුන්දරත්වයේ පැත්තකින්ද යනවා ලංකාව වගේ හොඳ රටක් හරි ලංකාව වගේ රටක් විදිහට දේශගුණිකව සහ මේ මිනිස්සු ඒ ඔක්කොම ගත්තොත් මේ වගේ හොඳ රටක් මේ ලෝකේ මට තියෙන එක්ස්පීරියන්ස් එක මම ට්‍රැවල් කරලා දින රටවල් එක්ක මට තවම හම්බෙලා නැහැ ඉතින් ඒ නිසා ඒ වගේ රටක් මේක ඉතින් මේ මාතෘභූමියට මගේ රටට හරියනවට මම පුද්ගලිකව මම හැමදාම කියන මතයක් තමයි කුරිරු 30 අවුරුදු කුරිරු යුද්ධයක් මෙහෙවපු ප්‍රභාකරන් හෝ මේ රටේ නායකත්වයට පත් වෙලා මම මේ කියන්නේ ප්‍රභාකරන් රටේ නායකත්වයට පත් වීම දැන් මේ නීති විරෝධී එහෙම ප්‍රකාශයක් කරන එක නීති විරෝධී නම් මම ඒ සම්බන්ධව සමාව ඉල්ලනවා පළවෙනියටම මම මේ උදාහරණයක් විදිහට කියන්නේ මම පැහැදිලිවම කියනවා මම මේක කියන්නේ උදාහරණයක් විදිහට විතරයි ඉතින් ඒ රටේ මේ මිනිස්සයා රටට හානියක් කරානේ ඉතින් 30 අවුරුදු කුරිරු යුද්ධයක් කරානේ ඉතින් ඒ මිනිස්සයා හෝ බලයට පත් වෙලා මේ රට හදනවා නම් මම මේ කියන්නේ ඒ මිනිස්සයා ඒ වගේ මිනිස්සේ බලයට පත් වෙලා රට හදන්න පුළුවන්ද කියන එක නෙමෙයි මම කියන්නේ ඒ මිනිස්සයා හරි බලයට පත් වෙලා මේ රට හදනවා නම් අපිට හැම පක්ෂ පාට ભેද ජාතිය ආගම කුලය අපිට අදාළ නැහැ ඒක වෙනස් වෙනවා නම් ඉතින් ඒ නිසා මොකද රටක් විදිහට දිනු වෙන්න අපිට අවශ්‍ය ඉතින් ඒ දේ වෙන එක දකින්න තමයි අපේ එකම පැතුම ඉතින් ඒක ඔබට රුකුලක් වෙන්න තමයි මේ වීඩියෝ එක ගෙනාවේ ඒ රැල්ල කියන එක ඒකමද කියන එක ඔයගලන්ට තේරුම් ගන්න පුළුවන් මං හිතන්නේ මේ වීඩියෝ එක ලොකු ප්‍රමාණයක් බලයි කියන එක මොකද මෙතන යම් අපේ මතය සහ
ලොකු කියවීමක් එක තමයි මේ වීඩියෝ එක ඉදිරිපත් කරන්නේ. ඉතින් ඕගොල්ලන්ට ගොඩක් දේවල් ගන්න පුළුවන් මේක අවසාන වෙනකම් බැලුවා නම්, එහෙම බලපු කෙනෙක් ඉන්නවා නම් අවසාන වෙනකම් මේ වීඩියෝ එක බැලුවා නම් කරුණාකරලා ඉල්ලීමක් කරනවා ඒගොල්ලෝ වගේ පුද්ගලෙක් අඳුරගන්න ආසයි. ඉතින් එහෙම කෙනෙක් කමෙන්ට් එකක් දාන්න, ඔය අවසාන වෙනකම් බැලුවා කෙනෙක් සහ ඔයාගේ මතය මොකද්ද මේ වීඩියෝ එක සම්බන්ධව කියලා දාන්න. ඒක විවේචනයක් වෙන්න පුළුවන්, හොඳක් වෙන්න පුළුවන්, බැඩි බයින් එකක් වෙන්න පුළුවන්, ඕන එකක්. අනිවාර්යයෙන්ම ඔබේ අදහස කමෙන්ට් එකක් දාගෙන යන්න කියලා ඉල්ලීමක් කරනවා. එහෙනම් යාළුනේ, හෙට දවස උදා වෙන්නේ කවුරු හිටපු පාලකයා ජනාධිපති බවට පත් වුණත් 9 වෙනි විධායක ජනාධිපතිවරයාත් සමග තමයි හෙට දවස ආරම්භ වෙන්නේ. ඉතින් මේ රටට හොඳක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපි අදට නවතින්නම්. මන්ට වීඩියෝ එකක් අරගෙන එන්නම්. එහෙනම් යාළුනේ, සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා.